අ ප්‍රාත්‍රී දහය ස්වාධින ප්‍රතිවිකාශය සමගෙන් ඔබ හමුවන මම නිමේශ චමත් සංකල්ප. මම මදු නිකා කරපුට ගල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ගෑස් පිපුරුමේ ඇත්ත විස්තරේ අයිය මෙ ණය උගල පරදන ආණ්ඩුවේ සැලසුම්. අපි ලංකාවට සමීපයි එක්සත් ජාතින්ගේ සන්නුධහනෙන්... පතිට සහතිකයා කළුතර මහින්ද සලකුණ පාර්ලිමේන්තුවට සමු දෙෙද්දී. තයාබර මංජුට පාර්ලිමේන්තු වරම්. පිනාඩි හැටක් අගමතිකම්දරා පුටුවෙන් නැගිට්ට ස්විඩනේ මැක්ඩලීනා. පසුගේ දෙදිනවල ගෑස් භවිතයෙන් සිද්ධ වනු අනතුරු සම්බන්ධයෙන් රජයේ ආතන රසක් එක්ව පරීක්ෂණ කළ බවත් මේ සම්බන්ධයෙන් වැඩරටත් ස්වාබන බවත් රෝචක්ෂ අමාත්‍ය ලසන්ත අලගේ වන්නඩ මහමයා ප්‍රකාශ කරනවා ඒ මාධ්‍ය හමුවකට එක්වෙමින්. නිමේශ දේෂ්ට සහකර රස පරීක්ෂ රෂාන් ප්‍රාදු මතාත් මාධි හමෝට එක්කුණා. පාරිභෝයක අධිකාරිය විදිහට පාරිභෝගික ආරක්ෂා කිරීම වෙනුවෙන්, මේ වන විටත් ගැසට්නිේදන ගණනාවක් පළ කරලා. එහි ආරක්ෂාව ගුණත්මක භාාවය ආරක්ෂා කිරීම වෙනුවෙන්, අනිමාර්ම මේවන විට ක්‍රියාමාර්ග අරගන තිබෙනවා. වර්තමානයේදී අපි මේ දින දෙක තුළ පවත්තන ලද සාකච්ඡා අනුව. අපි ඉදිරි සති දෙකෑ තුළත. අවදුරටත් ගුණාත්මක භාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් පාරිභෝයික අධිකාරිය විසින් ඒ ගතයුතු ක්‍රියාමාර්ග ගැනීම සඳ අවශ්‍ය කරන ගැසටනිවේදන සහ නීතරීති පැනැවීම පිළිබඳව අනිවාරෙන්ම කටයුතු කිරීමට අපි සාකච්ඡා ආරම්භ කරලා තිබෙන. ස්‍රීලංකා ප්‍රීතන මණ්ලේට අපි යෝජනා කලා ඉදිරි සති දෙක ඇතුළතති. ජාත්‍යන්තර වශයෙන් ඒ පරීක්ෂණයට ලක්කරන රසයනාගර. ියාපජින්ති රීම සඳහා විශේෂම කටයුතු කරට කියන. මේ වනවිට කනජතය නේතිගත සංස්ථාව. අපේ රටේ ගෑස් සිරෙන්දර් වල තිබෙන සංවිතිය පරීක්ෂා කිරීම කටයුත්ත සිදු කරනු ලබනවා. අපි කෙසේ හෝ ලෝකය අනිත්‍රට වල වගේ දත් වඩා ඉදිරිෙන්ම, අපි ගෑස් භාවිතය නිසා සිදුවන අනතුරු බින්දුව බවට පත්කර ගැනීම සඳහ කටයුතු කිීම තමා මහිතනැිසිටලිම දනම කළ යතු වන්නේ. විශේෂෙන් මම ආයාචනා කරනවා සෑම පුද්ගලයකුටම තමුන්ගේ නිවසේ විදුලි පරිපත සම්බන්ධයෙන් මෙහිදී වැඩිපුර සලිකිලිමත් එන්න කිය අපගේ සීත කරන තබාත තිබෙන්නේ අපේ මුළ සැන්ගේ ගෑස්සෙලින්ද්‍රේ තියෙන්නේත් මුළුතැන්ගේ. ඒසේනම් විශේෂයෙන් පැරණි සීත කරන වලින් මෙවැනි අනතුරක්වේ හැකයා ඉතා ඉහල බවවා ප්‍රකාශ කරන්න කැමති. විශේෂයෙන් අපි උදසන අවදි වී මුළතැන්ගට පැමිණෙන විට අපිට සුපුරුදු ලෙස දැනෙන මේ අපගේ වායු දන්දය දැනෙනවානම් විශේෂයෙන් විදුලිබබුළු දල්ලීමට අප අතනව නොතබිය යුතුයි සෑම විට ොරජනල් දියවෘත්තව තබයිීමෙන් අනතුරුව තයම්කිසි ගන්ධයක් තියෙනවා නම් එම ගන්ධේ පහව අනතෙක් අප රැඳී සිටීමෙන් අපගේ ආරක්ෂාව සරසාගත හැකි එක්සත් ජාතියන්ගේ සංුධානය සෑම විටම ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කරනවා කියලා එම සංවිධානය ප්‍රකාශ කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධනයේ දේශපාලන කටයුතු සාමය ගුඩනගීම සහ සාහම මෙහිම පිළිබඳ සහකාර මහල එකකම්. ලත් කියයාරි මහතා ජනාධීපති ගොටාවේ රාජ පක්ෂ ඇතිතුමා හම අවස්ථාවේ දී. මේ බව කියයා සිටිය. එක්සත් ජාතින්ගේ මහ මන්්ඩලේ හැත්තෑ හයිවන සැසිවාරයට සමගාමීව. ජනාධීපතිතුමා හා මහෙක ඇන්ටෝනියය ගොටරේස් මහතා අතර පැවති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස. ය මතා ලංකාවට පමිණ බෙනවා ජනාධීපතිතුමා පරිසර කෙහි දක්න සැකිල් මෙන්ම සහස්්‍රව සංහර්ධන ඉලක්ක සපුරවා ගැීමේදී ශුලංකාවේ කැපබීම පිබඳවද. ඒ මහතා සතුට පලකලා නවි හමුදාවේ දායිකත්වෙන් කඩලාන පැළ ලක්‍ෂා ක්‍රෝපනයට හා පරිසර සදක්ෂණ වැඩපිළිවල මගින් දේශගුණ විපරයාස ලක්වා ගැනීමට කටයතු කරමින් සිටින බව ජනාධීපතිතුමා මෙහිදී ප්‍රකාශ කලා. ජනමත්‍ය හා විදේශයන අමාත්‍යංශ සහ කලාපී සහයෝගිතා කටයුතු රාජ්‍ය මත්‍යංශයේ වශේෂ අද පාර්ලමින්න්තුවේදී සම්මත වනා වේශේෂ පිල්බඳ විවාදිය ෙක්වෙමින් මැතිඇමතුරුන් කහිපදිනෙකුම අදහස් පල කලා. කට ගොඩ ගන ක්‍ර යි ගරු ිය ජ කතා ගතු ට ෑ ව ති ිකගන්න වරු පයි තිර ේ අවු හග කද පහල හර වන්න ක තමයි එක ක්‍රබේ. ඇැ ඒ එක කරන්න ජාතට සයව අවශ්‍ය ර ඇැතුබවා ජාත ජාතන්තරනතේ රඩුවඇවෙයි මේ කරන්න පොළුවත් මුලත් සඩ් මන්ත්‍රීතුමනින් අපේ විදේශ ප්‍රතිපත්තිය ගැන කතාක් කරනකොට ඒ බයක් වෙන්ඩ උමනාවක්නෑ අපේ දැන් තවන් අසලා දන්නවා අපේ හිටපු ජනතප්‍රති මෛත්‍ර පා සිරස ජනාතපත්තුමත් කිවවා මංගල සමර වී රෑමතුම තියයි ස්ලෑශ් ඉර එක ඒ ගියසු මස්සං කරනකොට ඒ ැිෙටකටවත් දැන්වක් කලලා තිබන නෑ හිට ජාතිපත්තු මාට ද දැනවත් ඉතින් අපිට මෙෙම රහසගත් ගියවසුම් මේ විදේශ ඇබත්තුමාගේ එහෙම කවදක් පත්වසන් කරන්නේ නෑ කියන එකත් අපි ප්‍රකාශ කරන්න කැමති. එක්සත් ජාතින්ගේ මනව හිමිකම් සංගමය අපිට විරුද්ධව යෝජනාවක් කියෙනනල්ලා තියෙන. යුරෝපයා සංගමේ ජපි පල අපෙන් අයින් කරන්ඩ කල්පනා කරන්නට කියල යෝජනාවක් කියනල්ලා තියෙන. ඇත්ත වශයෙන්ම අපිට අවස්ථා ගොඩක් තිබ්බ මහින්ද රාජ පක්ස. නාජතිපත්තුමාගේ අතති තමයි එල්ලේ ලාර්සී උගත් පාඩන් කොමිසමේ වාර්තා විදිරිපත්තු කරේ. එකක නිර්දේශ තිබ. ඒ ක්‍රියාත්මක කරන ඒ ක්‍රියාත්මක කරපු නැති නිසා තමයි අපිට මේ ප්‍රශ්න ගැටලු ඇති වුණේ. හැම දේටම අපි අවනත වන්නේ නෑ. තැන් සෙපටම්බර් මාන්සේ මාන හිම්කම් කවන්සලේ ඇති බිට්‍ර සැසිවාරය මානවහිගේ හිමකම් පිළිබඳ මහකොම සාරිීස්වර තුමියැකිව්වා. ශ්‍රී ලංකාවට විරුද්ධ සාක්ෂි එක්ලක්ෂ විසිදාහක් එතුමිය ළඟට තියෙනවාවයිඉක්වා. ඒ සාක්ෂි වල සත්‍යයා සත්‍යතාව සොයා ගැනීමට අපිට අයිතයක් තියෙනවා. අපි අම්යම් දේවල් කන්නවා. ත්‍රස්වාදය වැලක්වීම පනත ඒ පනත අවුරුදු හතලිස් දෙකක් පරන පනත. අපි කිසිසේ ඒ පනත හකුලා ගැනීමට සූදානම් නෑ.ඇඒ දර්ශක හතරකට වඩා පැරණී නීතියක්. එමනිසා අපි ඒ සංශෝධන මේ ගරු සභාවට මුදුරු අනාගතය ඉදිරිපත් කන්නවා. හෙටපු අමාත්‍ය අභාප්‍රප්ත, මංගල සමරවීර මහතාගේ භශ්ම අවශේෂඒ මහතා ජිවත් වූ මාතර ප්‍රදේශයට හෙට රැගෙනයාමට නේමතයි. මංගල සමරවීර මහතා භවප්‍රාප්ත වී තෙමසක් පිරිම වෙනුවෙන් එ මහතාගේ භශ්මවශේෂ අදදිනේ කොළඹ පෞද්ගලික මල්ශලාාවක තැන්පත් කර තිබුණ. කොරුණ ආසාධනය වී ජීවිතක්ෂයට පත් වූ සමරවීරම හතාගේ දේහේට අවස ගෞරෝ දැක්වීමට, බොහෝ පිරිසකට අවස්ථාව හිම වූ යේෙනහැ. ඇතිවරු ඇතුළ පරිසක් භෂ්මාවවශේෂවලට ගෞරෝදැක් පීම ට එක්ප සිටියා. මංගල සමරවර මැතිතුමා මේ ශ්‍රී ලංකා දේශපාලනයේ පසුගිය දශක ගණනාව පුරාම එතුමා ඔය L ත්‍රස්ථවාදය සම්බන්ධ දරපු අප පිළබඳ පිට පශ්නයක් තිබුණත් එතුමා දෙදස් පහෙදිත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපේක්ෂකත්වය ගන්නත් ඒ ජනාධිපති වරණය මෙහෙවන්නත් ප්‍රධනය ැටයුතු කළ අපි දෙන්නම එක්දාා නවසි අස්සූ නමේ තමයි පාලිමේන්තුවට එකසරය ආව සමහර වෙලාට දේශපාලන මතයන් පිළිබඳව අපේ වාද විවාද තිබුණ නත් පෞද්ගලිකව අපි ඉතාමත්ම හිත මිතුරන්. ඔහු මේ රටේ දේශපාලනයේ විශේෂෂ චරිතය දේශපාලනයගැන කලකිරුණ තෞරුණ තර්මියන්ට අනාගතය ගැන බලාාපොරොත්ව නැ තරුණ තරුණයන්ට විශවාසය ඇතිකරන්නට කියලා විශේෂයෙන්ම අපේ මංගල සමරීර මැතුමත් පමත් ක්‍රියා කළ. එතුමා ප්‍රීඩම් හබ්වැනි වැඩ සටහන් ඒ වගේම ක්‍රියාත්මය කර. අන්න එහෙම කර පාල් කාලෙක තමයි අපිට මංගල සමරීර මැතුමා නැතිවුේ. ඔහු හැඳින්නුවේ හැම වෙලාම රජුන් තණන්න හැටියට එකවේ හැම දේශපාලන පෙරලියකම පිටිපස්සෙන් මංගල සමර්වීර හිටියයි කියනෙ එක රහසක් නෙවෙ. ඇම විටම මංගල නිර්මාණ ශීලී අද සුදදාහ සැව වැටකනෙ නෙ න භියෝගයක් බාරගන්න සූදන මේ ොහත මංගල සරවරීම හතා හි පත් කිරීම මත් වටින ඔගේ බියෝ මුලු රට දේශපාලනයටට සිද්වෙච් පරත පඩුව ඇ අපි අින් බැම්බීම අපට විශාල කනගාටුවක් මේ රට අත්්‍යවශ්‍ය මොහොතක මංගල සමරාපය මැතුම අපි අතින් බමුණයි කියල විශවාස කරන තින් ඇතුම නිවසු අත්්‍ය වයිකල පාථනකට දේශපාන වශය මතවාද තිබුණ මිනිස්සක්කසිෙන් ගෙන ගිය වැඩපිළිවල ගැන අගේ කරන්න ඕනේ. ඒ වගේම මාතර නගරයට මාතර ජනතාවට විශල කැපු සේවයක් කරපු කෙනෙක් හැටිට ඒවගේම ලැබූ අමාතයන් සල විශාල වැඩව කට සක් කරා එතුමට අමා මහා නිවසව ැබේවයිම ප්‍රාර්ථනකන්න. උත්සව සමේ රට වසාදමීීමමාක්සිදු නොකරන අතර ජනතාව වගකීමෙන් ක්‍රියා කලිතු බව සෞඛ්‍යංශ අවධහරණය කරනවා. මෙ අතර අද තිනේදී තවත් කොරෝණ අසාධිතයෙන් හත්සිය තිස් හතර දෙනකු හඳුනා කත්තා. කොරෝණ ආසාධිත මරණ විසි හතක් පිළබඳවත් අදවාර්තා වුණා. රටින් අරත වූ සමස්ත ආසාධතිීන්ගේ සංඛ්‍යාව පලක්ෂ හැට හස්තුන් සේ හතලිස් පහක් දක්වා ඉහළගියයා. රෝහල්වල සහන් නි වාසවල ආසාද තිේන් හත්දහ හත්සේ හතුන් දෙලෙකු ප්‍රතිකාර ලබමින් සිටනවා. ස්වලපුූ සංඛ්‍යාව පන්ලක්ෂවිසි අටද හස් හරසසිය. එයිය තහුරු කළ කොරුණ ආසාධදිිත කොරුණා මරණ විසි හතක් පිළිබඳව සෞඛ්‍ය ේවාදධ්‍යක්ෂ ජනාල්වරයා අධවාර්රතා කලා. වයිසෞරුදු තිහත් පනස් නවයා අතර හදදිනෙකද එ අතරවනවා. නු මරට සමස්ත කරුණ මරණනංක්‍යාව හත්‍ර දහස් දෙසේ තිස් දෙකක් දක්වා හළගිය. නාගරිකද ගම්බදද කොළබද කොළමින් බැහරද ආදීවසයෙන් කල්පනා කරන්න නැතුව. හැකි හැම අවස්ථාවකම වි සෞඛ්‍ය පුරදුුවලට අනුගතවීම අනිවාර්යෙන් කළ යුතුයි. ඒවගේම තමා අපි හොඳටම දන්නවා යම් යම් ක්‍රියාකාරකම් සඳහා සෞඛ්‍ය අමාත්‍යන්සේ ක්‍රමාණුකූලව රට විවෘත කරනවා. හැබයි ඒ විවෘර්ත කිරීමෙන් දබා දෙන්නාඌූ අවසරය වැරදිලෙස පාවිච්චි කරන්න එපා. ගියපාර අපිට අප චෝදනාව තමා අපි වෙලාවට රට බැහුවේ නෑයි කියලා. මේවරත් ඒ චෝදනාව එන්ඩ ඉඩ තියෙනවා. නමුත් රටේ තත්ත්වය සාධාරණ ලෙස පවත්වාගෙනයාමට නොහැකි වනොහොත් එවැනි තීරණය ගත්වත් පුදුම වෙන්ඩ දෙයක් නොයි. අපි මේ මොහොතේ ඉඳලක් කළ යුත්තේ. රට වැසීමට ඉන්තියෙන ඉඩකඩ අවුරමින් අපිට ලැබෙන්න්න වූ ඉදිරි උත්සව සමය සාධාරණ ලෙසත් සහයෝගයනුත් මේ රෝගය පැතිරෙන්න්න ඉඩ නොදී සසාමාජක. ද අධ්‍යාත්මික ආශවාදය ලබාගඩ අපි සේලු දෙනා කටයුතු කිරීම වැදගත්වෙනවා. කොරනාවට එරෙහි එන්න එෙහි පළමු මාත්‍රව එක්කෝඩි පනස දවලක්ෂ දහට දහස් එකේ හැත්තෑ නවතිෙකු ලාගෙන තිබෙනවා. දෙවෙන මාත්‍රව ලාග නැති සං්‍යාව එක්ෝඩි තිස් හත් ලක්ෂ විසිතුන් දහස් දෙිය තිස් හතරක්. තුන් ලක්ෂ අනුවට දහස් දහතුන් දෙෙකු තුන්වට මාත්‍රව ලාගෙන තිබෙනවා ඒ ෙදිනේදී එන්නත් ලබාගි ැති සංක්‍යාව විසි දහස් හාරසිය පණසටක්. තයන්ර ස්වරයේ බැදුම් කරවලින් අය ගැනීම නය උගුලකට වැටීමක් නිසා වෙනත් ක්‍රම භාවතකළ යුතුයි කියේලා මහාභැංකූ අධිපති ජිත් නිවාට කප්ාල් මාත්මයා මාත්‍ය මකට කමින් ප්‍රකාශ කලාා. අපිට නය ප්‍රශ්නයට අපි මුහුණ දෙනට අවශ්‍ය මේ නය ප්‍රශ්නයට මුහලි හේතු තමයි දෙදස් දහටේ ප්‍රේල් මාසේ සිට. දෙදස් දහන මේ ජූනි මාසය දක්. ඇමරිකානු ඩොලර් බිලියන හය දසම ළමයක් මේ රට නය හැටිට අරන්තිනවා ස්වයිරිය බැදුම් කරවලින්. ඒ කාලේ වෙනකොට අපේ රටේ තිවිච්ෂ නාය ප්‍රමාණයට අයිප. සොලට සෑහෙන්න්න දැඩි. ීනය කකින් ආව දෙදහස් දාාහතයේද මේ රට ජාත්‍යන්ත්‍ර ශවරයේ බැඳුම්ර තිබුණේ ඇමරිකානු ොර් බියන පහයි රටේ දලදේශන නිෂපාධතය තිබුණේ බිලියන හැත්ත නමයයි. දෙදස් දහනමය අගවැෙනකොට පේ රටේ ජාත්‍යන්ත්‍ර ස්වෛරයේ බැඳම් කර තිබුණා බිලියන පහළවක් රටේ දලදේශ ස්්පාධතය වැඩිවෙලා තිබුණේ බිලියන සූහතර දක්වා පමණයි. එකැන සියයට හයක ස්වයිරයේ බැඳුම් කර තිවිච්ච ප්‍රතිශතය සර් දහට දක්වා වැඩිවෙලා තිබුණා. එතනේදී අප ීරණෑ ගත්තා තවදුරට මේ ජාත්‍යන්තර ස්වෛරිය බැදුම් කරවලින් අපි මය අරගන පිණය වගලක වැටෙන්න්න පුළුවන් නිසා එතනින් එහාට ගිහිල්ලා වෙනත් ක්‍රමවෙලට නය ගැනීමත් සහර ණය අඩුකර ගනිද්දී පිවිත වෙන වෙන ක්‍රම පවිච්චි කිරීමට අන්න ඒක තමයි දැන් කරයුතු කරගන යන්නේ. ජනපති සුරතින් ජනගතකරපු කල්්‍යානිය රන් පිවිසමේ අසිරිය විඳිමින් කොළමට ඇතනවන්නත් කොළමින් පිට වෙන්නත් දැන් අවස්ථාව තියනවා. නනාතිපති ගොට ේරාජපක්ෂ මැතිතුමාගේ සහ ග්‍රමාති මහින්දරාජ පක්ෂ මහතාගේ ප්‍රධහනත්වෙන්. එල්ලෙ න පාලම ැ හොත් කල්යාන රන් පිවිසුව ඒ විවෘත කරුණා. එමරන් පිවිසු මහරහා ගමනගමන කටයුතු සිදු කරීම ආදසේට අස්ථාව දාවනවා. එහි ආරම්භ කවස්ථාව තති ෝ ටන් ප නාන්දුුව. හම මත්‍යන්ශේලකම් රජිත්ේම රියන මහතතුරුද එක් වන. කැලිගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේදිගගේ මීටරතුන් සයාසුවක්. පාලමඉදි කිරීම සඳ රපියල් බිලියන හතලස් එකක් වැය කරුණක්. ජපාන ජයිකා ආයතනයේ මුූල් යොදායකත්වය මේ සඳහා හිමි වුණක්. ඒයේ දවසේ උත්සේ වෙති බුණු නිසා ඒ පිරිසිදු කිරම් සහ ඒ වට අපි පැය. ි සටක් ල්ල තිබ ඒන අිමක ඉතා ඉක්මනින් අපි ඉල්ලීම් කරලා වැඩිස් පිරිසත් දාලා අදි වසංගරන්නට පුළුවන් වුණා දැම් පපුද ජනතාවගේ වහන සඳහා යියුත්ත කරලා තියෙනවා. අපි බලාපොරොත්තුවන මේ පාලමේ දවසටවාන පන සද්දාහ එහමහයයි කියලා පැරණි පාලමේ දවසකට වහන එක් ලක්ෂ විසිදහක් පිතර අපේ දත් අනුව ගමන් කර ති න යිති මංගේ විශාස කරනවා මේකින් කැල්ලි පරණ පාලම ගවිල්ලා හර ගඩ ගත්ත ගාවට දවිචේද. සහ ඉගරු කඩි හන්දිීටි පිච අදබදය අඩුවේ කෙන විශ්ස කරනවා. මෙම පාලම හා මේ ආශ්‍රිත මාර්ග පද්ධතිය අයත් වෙන්නේ අධිවේගී මාර්ග ජාලයට. එනිසා මෙයට ඇතුල්ලිය හැක්කේ අධිවේගී මාර්ග යෑමට අවසර තියෙන වාහනවලට පමණයි. ත්‍රීවල් මෝටසයිකල් සයිකල් අත්රැක්ටර් ටෙක්ටර් බැනි වාහන අධග මාර්ගේ පහනම් වාහන අපේ අධ්‍යයනයන් වල තියනවා මෙමගිින් සියයට පණහක විතර වාහන පදබදයක් අඩුවේ කියලා. විසි හත්වසරක් අගණ්ඩව පාලිමේන්තුව නියෝජනය කළ මහින්ද සමර්සිංහ මහතා පාලිමින්තුවට සමුදුන්නා. ඒ මහතාගේ ඉල්ලා අස්වීම මැතිවරණ කොමිෂන් සභාවටත් දැනම් දීලා යිතියෙන්නේ. स्ट Australiaரேिया ලා විශ්වविවිद्याලේ ආර්ථක විද්‍ය्याාව පිළිබඳ ශේෂ ගවර උපදයක් මි කරගත් මහින්ද සම්ම සිංග හතා ෙස්वවි ෙස් අතර රැසකම සේවය කරති බෙනවා. माනව හිමිකම් ක්‍රියකාරිකුලෙ A හතා, සේවා වන්රැක් ටු කला. පැ ැතිණෙන් ජ, සිhethaपाැණ එ ර වதே. ඇති ke ඔपा त्र ෙන් இல்ல කාන්න प ීම සටත්. Soසි Maha இல்லlla asීම हिස් න්තදු ස, kal кishka ප लाईස් කට ගේ වණුරම kීම ni. මනප හතලිස් හදහස් පන්සිය හතලිස් දෙකක් ලබා නව වෙනස්ානයේ සිටින ඒ හතා ුලත්සිංහ ැතිවරන කොට් සේෂ්වලකා පදශන පෙරමුණේ, ප්‍රදහන සංවිධහයිකවරයා ලෙසද කටයුතු කරනවා. මෙ අතර මහිද සමරසිංහ මහතාගේ ඉල්ලා අස්වීම මැතිවන කොමිෂන් සමහාවේ සහපතිවරයා වෙත ලෙකිතව දැනම්දීමට පාර්ලිමිතු මහලයකම්වරයා පීවර කෙනතිබෙනවා. රටේ ආර්ථකය කඩා වැටන්න කොරෝණ වසංගතේයට අත්ත වඩා විපක්ෂයේ ක්‍රියාකාරකම් බලපෑව කියලා රාජ මාත්‍යය සනත් නිචාන්ත මහත්මයායක් කියනවා ඒ ශ්‍රීලකා පොජචන පෙරමුණු පක්ෂ මුලස්ථාන්නේේ පැවැති මල්ති හමුවල්කදේ. මේ තෙල්පෝලිම් කතාව විපක්ෂයේ විසින් නිර්මාණය කර ිල්ලෙක් නිසා ටඇතු හැදි තෙල් ො ක් මස එහෙ ෙල් හිගේ හදිච ෙල් පොලමක් නම ැයි ගේෑස් ප්‍රශ්යක් ට තු තිබුණ ද ේද රන ලාතියීම. ඒ නිසා අපිට දෙන් ප්‍රධාන වශයෙන් කොයින වසංගතයටත් වඩා මේ විපක්ෂ වසංගතය තමයි අපිට තියන ප්‍රධාන පශ්‍ය වලත් ඊල්ඟට විපක්ෂය කියයි ගුවන් පාලමක් ැද ොරුවට ආසියාව තියන ය හොඳම පාලමක් කිය ලංකා ැදුව කියක ොකදක ආදමකක් නකි හැබයි එක සිකුරාද හස්වරුව. එහැම ැත්තං සාමාන්‍ය දිනයක හවස්වරුවක ඔය හැරියෙන් ගමන් කරපු කෙනෙක්කින් වන. මේ ගුවන් පාලම තින වටනාකම ඔුන්ගේ හදවතර කතාකයි. අද රට ආර්ථක රකට පි ආ්ුක් ද විසා උත්සය. නකට පක්ෂේද තමන්ගේ දේශ පාල බලේ ලබාගෙනන ඳ ජනතාව පර ොඩ ස ේ වැඩි රට හ ැන තු රම න මර හ ස ො න් ජනතගේ ප්‍රශ්න හු න්ද න්ුව අප ජනතාවට ප්‍රශ්යක් තියන ජනත පහු ට පත් න අපි හපු ගැසට ප සර ග පසුට නෑ අප හිට ුව. ංගලොකේ කළම්ඹිස්භහාව අඩුපීටණ තත්යක් තක්වා වර්ධ නේව, දිමට ගනිින්ද සිංස්ථානගතුව පවතින බව කල්ුණන විද දෙපර්මයන්තුව ප්‍රකාශරනවා. මනිසා දෙවන පුර අහස वाලාපුළෙන් බරව ප්‍රදේශව රැසකට, ිගරුම් සහිත වැසි ඇතිවන බවයි එම දෙපාර්තිමේන්තුව වැඩතුර ටත්කයන්නේ. අයහපත් කලගුණය නිසාඋතුරේ පුද්ලන් දහසකට අහසාන්න පිරිසාක් පිඩාවට පත්ම සිටින බවත් අපදා කළමනාකන බධ්‍යථානය ප්‍රකාශ කලා. උතුරු උතුරු මැද නැගැහර ව. සහ මාතලේ වගේ ිස්ත්‍රික්කවල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගුණු සහිත වැස් තත්යන් නිර්මාණය ක්ුණු පල වෙලා තියෙනවා. අපබාගේ හෝ සන්දයක්කාලේ ජිවේ සෙසු පලාත්වලත් වැසි හෝ ගිගුණු සහිත වැසි තත්ත්වයන් නිර්මාණයමයේ ලකුණු තමා අද නේ අපි බලාපොරත්තු වෙන්නේ තර්මක ද සි අපේක්ෂා කරන්න පුළුවන්නේ උතුරු උතුරු මද නැගෙනහරඌ මධ්‍යම සබරගම වගේ පලාත්වල සාමනින් මිලිමි සය ඉක්මන වර්ෂාපතන සහර ස්ථානට ලැ හැව ය ද ව න. තිය ොහොත්තීර ත්තොත් පරබාගේ හොන්දයාකාලේ වැසි හෝ ගරුණු සහිත සිතත්යන් නිර්මාණයෙන් ලකුණතම පහල වෙල තියෙන්නේ නැගෙනහිර වෙල්ලබට තීරයට ඔබෙන්න්තියෙන ගමරු මෝදෝල මේ පද්ධතිය හේතුකොට ගැ සුළගේ වේගේ වැඩීම හමෝද රලුවීම හැකි අවත්තියෙන. යපනය කරයි නගර් ප්‍රදේශයේ පවුල් දෙේශය පහකට අත් පුද්ගලෙන් හත්සියතුන් දෙෙකු ගංගතුර සහදික සුළං හේතුවෙන් පිටට පත් සිරින බව. ජාපනය ආපදා කළමනා කරන මධ්‍යස්ථානය පවසනවා. ජාපනයේ ිරිිනෝචිය සහ වෞන්‍යාව ප්‍රදේය හි මාර්ගරඇසක්දජලෙන්යටට වී ඇතිබවයි අපවර්තාකරුවන් පවසන්නේ. ව්‍යවේද පවුල් සියකටතාසන්න සං්‍යාවක පුද්ගලින් දෙසය පහකතාසන්න පිරිසක් පීඩට පත්වසිරිනවා රජාගන ජලාශයේ වාන්දුරට ොහක් විවරෘත කරතිබෙනවා, කලාවේද වාන්දුරුට දෙකක් විවෘත කරති අතර වතුරටත් වර්ශාව වැඩි වූහෝොත් රජාගනය හා අංකමූ ජලාශයන්හි තවත් වවාන්දුරට විරෘත කිරීමට සිදුවන බව ජලාශ භාර ඉංජනේරුුවරුන් පසනවා. දර න්දරට විරු රීමත් සම රුණෑගල පාදන හර නුර පු ප්‍රධන ගේ ට ීතිබනවා. එමෙන් ත්ලම එකකවට ර්ගේ නිකවරට පාලම සල ල ීම ට ප ත් නවා දු ද ද දැන ටගර. උකුුණැගලසිට පනත් හතමාගේ ඇල්ල ප්‍රදේශ ජලගලින් තත්වයක් හේතුවෙන් එම මාගගේ තවකාලිකව ව ස දාතිනෝෙන් හේතුවෙන් විකල් පමාග ලබාගලීමි තමත් හැදගත්තුවර මේ අස්සසායිද. මහතුවෙන් වාරිියපොල නිකවැරඩිය මහව කොබෙගනේ බංගිරිය පල්ලම හලාවත. රක්ිටුහ රස්නාාවය පුර කියන පාගසිලිකම් කොට්ාස්ල දුවයි නිම්ම පහත් ප්‍රදශල සැලකයුතු මටම දලගලින් තත්ව ඇතිවීම හැකියාව ඇති බ වාරි මාර්ග දෙ පත්න්තුව නිවැදන කල දින සරුම ජනතාව පිබඳ දැියවදධන කටයුතු කිරීම තම හරගත්වවා ප්‍රදශ රැසටනයම් පිබඳ අවතනම් නිවතන නිකුත් කරති වෙනවා. මනෝ ද ටික උුමර දසලක කොට්ාසත. දි්‍ර ්‍රදිගම ්‍රාදි ලිక කොா ට, ත දි ්‍ර ంග ో ාදි ිక ොటா ට ි හෙල ්‍රද ලි ොா ට, ී දික සිට ුත් ක ලබන. ළ දි අදු ්‍රදිසි ිక ොா ට කල් දිిි ගලවත් ල සිංහ පල ුව හි రి ්‍රා ලිక ොட்டா ටන් හන ්‍රි ද ම්ර ත දුම්බ ව ට ුව ්‍රදි ලక ොటா , ර දි්‍ර ரம்ම් அලුව. ප క ො හ ්‍රදි ල ො. ලපන න දිక ො ්‍රි ත් ර ග දි ලිక ො එක . ඉ සි මත් . පසුගගේ වසරේ අපස උසස් පෙල විභාගේට පෙනීට විශ්වවිතයල ප්‍රවේශයට සුදුසකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලියාපරිංචිකිරීම හෙට සිට සිදුකිරීමට නයමි බව විශ්ව විදාල ප්‍රතිපාදන කොමිෂන් බභාව දැනුම් දනවා. විස්සයි විස්ස උසස්පෙල විභහගේ කඩයිම් ලකුණු මේ වනවිට නිකුත් කල්ල තියෙන්නේ නමුත් හෙට දිනයේ ඒ කඩයිම් ලකුණ වලින් තේරුණු. විශිෂ්‍යයාාවන් විශවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් ශභාවය පළමුුව ලියාපදිංචි කිරීම සිදුවෙනවා. එනිසා හෙට දහවල් දොළහට ප්‍රථම එතේවී පත්්චච්ච සෑම්ඇ ශි්‍යයකුට ශිෂ්‍යාවකටම ලබාදීලා තියෙන ජංගම දුරකථන අංකයට එසෙන්ස් පනිවිඩයක් ලැබෙනවා. ඊට අමතරව මේ දරුව ලබා දීලා තියෙන විද්‍යුට් ලිපිනයටත් හෝහෝ ඇය තේරු බව සඳහන් කරලා ලිපියක් යොමු කරනවා ඒ ලිපි ලැබුණ ට්‍රෑම කෙනෙකුටම දහවල් දොලාහිම පස්සේ විශ්විද්‍යාර පතිපාදන කොමිෂන් සභාවේ වෙබ අඩගයට පිරිසිලා ඔවුන්ට ලියාපදිංචි වෙන්න පුළුවන් ඒ අදාළ පාටමාලා සහ විශ්වවිද්්‍යාල වෙනුවයි. සමගින් ප්‍රක්්‍රී හය වාධීනතෝොතු විකාශය අදත අවස. ඔබට සුබනක්වැැ අයිබෝන්.